पार्लिमेंट प्रश्न उत्तर विवादी सीनी आनयनक बदु इवत्किरी महा एहरा सिदु ऊ महापरिमाण गनुदिनु पिलिबंद पार्लिमेंतुवे करुणु इदिरिपत् करा मा बलापोरत्तुना यदा विलंद अमात्यवरया हो ओहुगे नियोज्य अमात्यवरया हो आंडु पक्षे मंत्रीवरेक ए पिलिबंद करुणु इदिरिपत् कराय कियला ए मोकद ए मोहते मेम बॉक्स एके कूडुवे सतोस सभापति नुसाद पेरेरा हिटिया ओहुट हेकियाव तिबुना मुदल विलंद अमात्यवरयाट मा विसिन इदिरिपत् कलाद करुणु वेरदिनाम ए पिलिबंद विलंद अमात्यवरया हरहा मे पार्लिमेंतु दनुवत् करा ए वेनुवट नुसाद पेरेरा मा पार्लिमेंतुवे करुणु किव्वाट पसुव ओहु एलियट गोस् माध्य साकच्छाव पवत्वा एट पिलितुरु लबा दी तिबेनु मम नवतत् मे आनयनक सीनी गनुदेनुव विलंद अमात्यांशयट वगेम मुदल अमात्यांशय सबत्तावयक् तिबेन निसा अद एकिन एक मम ए करुणु गेन हर मम करुणु इदिरिपत् करन्न गरु नियोज्य कथानायकतुमनि पसुगिय मे मासे 23 वेनिदा एतेक अपे रटे सीनी सदा किलोग्राम मेकट तिबुनु रुपियल 33 बद्द रुपियल 50 दक्वा वेडि करा ඒ 50 දක්වා වැඩි කරනකොට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු කරුණු කීපයක් තිබුණා. 1 අපේ රටේ සීනි විශාල ප්‍රමාණයෙන් නීති විරෝධී මත්පැන් පෙරීම දක්වා යනවා. ඒ වැළැක්විය යුතුයි. දෙවෙනි කරුණ අපේ රටේ සීනි කර්මාන්තය දියුණු කරන්න නම් මේ බද්ද පැනවිය යුතුයි. සැබවින්ම ඒ වගේම රට මුහුණ දී තිබෙන ඩොලර් හිගය ආණයන වියදම පාලනය කිරීම සඳහා මෙම බදු පැනවිය යුතුයි. එනිසා ආණ්ඩුව පහුගිය කාලේ පුරාවටම ආනයන වියදම් අවම කිරීම වෙනුවෙන් තීන්දුව ගනු ලැබුවා. සමහර බහණ්ඩ ආනයන සම්පූර්ණ නතර කරා. දැන් කහ වගේ එකක් ගත්තොත් ආනයන සම්පූර්ණ නතර කරා. වාහන ආනයනය ඒහා යැපුණු විලඳ ප්‍රජාවක් විශාල අසිරුතාවට පත් වී තිබියදී නතර කරා. සමහර බහණ්ඩවල ආනයන වැඩි කරා. ආනයන මේ බද්ද වැඩි කරා. සමහර බහණ්ඩවල යම් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නා බහණ්ඩ ආනයනය කරන්න. නිසා ආණ්ඩුවේ ආර්ථික මේ අර්බුදයට ආණ්ඩුවේ පිළියම් බවට පත් වී තිබුණේ ආනයන බද්ද ආනයන පාලනය කිරීම සඳහා බදු ඉහළ නැන්වීම ආනයන තහනම් කිරීම සහ යම් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම. එසේ තිබීදී පහුගිය ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා පහුගිය ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා सीनी किलोग्राम में कक संधा मई मासे विसितुंगे निदा रुपयल 50 दक्वा वैडी करना द बद्द 725 दक्वा अडू करा ऐ तो पहेदिल करानो ना ऐ एक ने सियलु बहान्द वले बदु वैडी करती बिये दी बहो बहान्द आने ने सीमा कम करती बिये दी सीनी वले बद्द रुपयल 50 दान 725 दक्वा एक ने बद्द मुलुमनिम पहाई इवत करा इवत कर ला क्युवा ජනාධිපති මාධ්‍ය ඒකකය අපේ රටේ අද බඩු මිල තීරණය කරන්න ඔවුන් නිවේදනයක් නිකුත් කරලා කිව්වා අපේ රටේ සීනි කිලෝ එකක් රුපියල් 85යි කියලා. එතෙන් සිට එදා 13 වෙනිදා රාත්‍රියේ සිට සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 85යි සැමන් රුපියල් 200යි පරිප්පු වලට මිලක් ලොකු නූල් වලට මිලක් නම් කරා. ඒ අනුව මා දැනගන්න කැමතියි මේ සාකච්ඡාවට මුදල් අමාත්‍යතුමා කැමති සම්බන්ධ වුණාද කියලා. මේ බදු අඩු කිරීමේ සාකච්ඡාවට. ඉන් අනතුරුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ගැසට් එකක් සකස් කොට මුදල් අමාත්‍යවරයාට ඉදිරිපත් කර අස්සන් අරගෙන මේ සීනිවල බද්ද 725 දක්වා අඩු කරා. සීනිවල බද්ද 725 දක්වා අඩු කරනකට ගරු නියෝජ්‍ය කතානායකතුමනේ ඒ වෙනකොටත් පාරිභෝගික අධිකාරිය අර රුපියල් 50 බදු වලට යටත්ව කොච්චර සීනි ප්‍රමාණයක් ලංකාවට ගෙනලා තිබෙනවද කියලා ඒ තොග ආනයන කරන්න ගාවට ගිහලා සමීක්ෂණයක් කරා. ඒ සමීක්ෂණය කරනකොට මෙට්‍රික් ටොන් 90000ක් තිබුණා වෙළඳ ගබඩාවල මෙට්‍රික් ටොන් 90000ක් තිබුණා රුපියල් 50ට
බදුගහලාගෙන අපසීන්. එතකොට 14 වෙනිදා වෙනකොට මෙට්‍රික් ටොන් 90000ක් තිබෙනවා. හැබැයි ඒ සීනි කිලෝ එකට රුපියල් 50ක බද්දක් ගහලා. දැන් ආණ්ඩුව කියන රුපියල් 85ට සීනි දෙන්න කියලා. හැබැයි 50කම බද්දක් තිබුණා මෙට්‍රික් ටොන් 90000ක්. ඒ නිසා එතන වියවුලක් නිර්මාණය වුණා. ඒ නිසා කිසිසේත්ම 85ට සීනි දෙන්න බැරි වුණා. කොහෙවත් 85ට සීනි නෑ අන්තිමේට සතොස රුපියල් 85ට කිලෝග්‍රෑම් එක ගානේ දෙන්න පටන් ගත්තා. බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා කිව්වා ගෙදරට මාසෙට සීනි කිලෝ එකක් ඇති කියලා. මෙහෙම නුනේ. ඊට පස්සේ මේ මා ඊට පස්සේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා නැවත නුසාත් පෙරේරත් මුදල් අමාත්‍යංශයේ ආටගල මහත්මයාත් ජනාධිපතිවරයාත් අතර සාකච්ඡාවක් පැවතුණා. ඒ සාකච්ඡා ආනයන කරුවන්ට සාකච්ඡාවක් පැවතුණා. ඒ සාකච්ඡාවේදී මේ අර්බුදය පෙන්වා දෙනු ලැබුවා. රුපියල් 50ට ගෙන ආපු සීනි තිබෙනවා. බද්දක් ගහලා ගෙන ආපු සීනි තිබෙනවා. 125 සීනි එමින් තිබෙනවා. දැන් මොකද්ද මේ අර්බුදය කියලා. ඒ අනුව එදා තීරණය කරා නැවත රුපියල් 40ක බද්දක් සීනි වලට පනවන්න. පහවදා වෙළඳ අමාත්‍යවරයා හමු වෙලා සාකච්ඡා කරා දැන් මේ 40 බද්ද පනවන්න. වෙළඳ අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා ඒ වෙළඳ බද්ද බද්දක් ගැව්වට පස්සේ මාසයක් යනකම් වෙනස් කරන්න බෑ කියලා. දැන් මේ 725 බද්ද ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ගැහුවේ නොවැම්බර් මාසේ 13 වෙනිදා දක්වා වෙනස් කරන්න බෑ. ඊට පස්සේ වෙළඳ අමාත්‍යංශය තීරණයක් ගත්තා ආනයන අපනයන පාලක හරහා වරායෙන් සීනු නිකුත් කිරීම සඳහා බලපත්‍රක නයක් හඳුන්වා දෙන්න ලයිසන් එකක් හඳුන්වා දෙන්න. ඒ ලයිසන් එක හරහා සිද්ධ වෙච්ච දේ තමයි අර 725 බද්දට ගෙන ආපු සීනි ඔක්තෝබර් මාසයේ 30 සිට නොවැම්බර් මාසයේ 22 දක්වා වරායෙන් නිකුත් කරන්න දුන්නේ නේ. ඊනොස ආණ්ඩුව කිව්වා නොවැම්බර් මාසයේ 13 වෙනිදාගෙන් පස්සේ නැවත 40 බද්ද ගන්නවා කියලා. හැබැයි 40 බද්ද ගැහුවේ නැහැ. නොවැම්බර් මාසයේ 22 වෙනිදාගෙන් පස්සේ නැවත බලපත්‍ර හරහා බද්ද 725ට සීනි ආවා. ඕකයි කතාව. මේ කතාවේ ගනුදෙනුව කොහොමද සිදු වී තිබෙන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සතොස නිසාත් පෙරේරාගේ සම්බන්ධය කුමක්? ඔහු ඔබ දන්නවා. වෙළඳ අමාත්‍යවරයාට ජනාධිපතිවරයා හම්බෙන්න බෑ. හැබැයි ඔහු ජනාධිපතිවරයාගේ වියත් මගේ කවේ කෙනෙක්. තීන්දු ගන්න ඒගොල්ලෝ. එම අමාත්‍ය මණ්ඩලෙ හිටියද. ඊළඟ දැන් මේ රුපියල් 85ට සීනි දෙන්න කියලා තිබියදී සතොස ඔක්තෝබර් මාසේ 13 වෙනිදා මෙට්‍රික් ටොන් 700ක් ගන්නවා. රුපියල් 127.49ට 127.49ට අරගෙන 785ට සීනි දෙනවා. ඔක්තෝබර් මාසේ 15 වෙනිදා මෙට්‍රික් ටොන් 700ක් ගන්නවා 121.50ට 121.50ට සතොස සීනි අරගෙන 85ට පාරිභෝගිකයන්ට දෙනවා. ඔක්තෝබර් මාසේ 20 වෙනිදා මෙට්‍රික් ටොන් 750ක් ගන්නවා රුපියල් 92කට සජාස් මෞසින්ගේ සංගිල අයිති සමාගමේ සභාපතිවරයාගේ. ඒ වගේම ඔක්තෝබර් මාසේ 22 වෙනිදා මෙට්‍රික් ටොන් 600ක් ගන්නවා රුපියල් 110ට සතොස. දැන් බදු අඩු කරලා සීනි දෙන්න කියන රුපියල් 85ට 85ට සීනි දෙන්න නම් කරු නියෝජ්‍ය කතානායකතුමනි තොග මිලදී ගන්න ඕන අඩුම තරමේ 80ටවත්. හැබැයි 80ට ගන්න ඕන සීනි 120කට සභාපතිවරයා ගන්නවා. 124 ගන්නවා. 110ට ගන්නවා. අරගෙන 85ට සතොස්සේ දෙනවා. මේක කොහොමද වෙන්නේ? ආණ්ඩුව පාලන මිල 85යි කියනවා. හැබැයි සතොස්ස මිලදී ගන්නම 121කට. ආණ්ඩුව පාලන මිල 85යි කියනවා. සතොස්ස මිලදී ගන්නම 127.50ට. කොහොමද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි. ඊට පස්සේ ලංකාවේ අවුරුදු 30කින් ලංකාවට සීනි නමක් ඇවිල්ලා නැහැ. හැබැයි පහුගිය නොවැම්බර් මාසේ දෙවනිදා සීනි නමක් ආවා. පහුගිය නොවැම්බර් මාසේ දෙවනිදා සීනි නමක් ආවා. සීනි මෙට්‍රික් ටොන් 26000ක. කවුද ගෙනාවේ? සජාත් මෞසින්. 725 බද්දට සීනි මෙට්‍රික් ටොන් 26000ක් ආවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔවුන් 725 බද්දට මේ වෙනකොට සීනි මෙට්‍රික් ටොන් 37000ක් ගෙනලා තිබෙනවා. මේ 12 වෙනිදා තවත් මෙට්‍රික් ටොන් 22500ක සීනි නමක් වරායට එනවා. සජාත් මොහොසිද්ගේ
मौसिन के विल्मा ट्रेडिंग कंपनी के गिरन सीन अद मेवन कोटा इंडिया वे तवत नवकट सीनी मेट्रिक टन दातुन दास पंसी अपटवनो सजास मौसिन के विल्मा आयतनी आसन वसें गत्तो में सतपहे सतविशिपहे सीनी मल्ट सतपहे सतविशिपहे बद्दट सीनी मेट्रिक टन हत्ता तुन दाह में दंगवन कोट की सद्धा गनल तिबिनो आसन वसेंसीमाणित पारिभोगिक अडुमिलट सीनी दें अडुमिलट सीनी रुपया लसुपाट सीनी तेन सतोसे रुपया लसुपाट किलो विशिया सीनी एकसे विशियकट गत्तु सीनी एकसे दहायट गत्तु सीनी दे रुपयाल पनाहे बद्ध अडू नाम एहनाम सीनी किलोग्राम एक रुपयाल एकसे तिस्पहे तिब्बा रुपयाल पनाहे बद्ध अडू नाम सीनी किलो एक रुपयाल असुपाड़ देन्न पुलोंगे नोना हबे सीनी किलो एक असुपाड़ देन्ने ने आदा तलें दपल एकसे दा एकसे पहलवाई एकसे विस्साई सीनी किलो एका द कौद मेला भी उपयन द आर्टिकल कलबल गिहिल्ला मुदल्ला मत्ते सिलेका मरे महिंद राजपक्ष अग्रमात्यवरिगेट बैल मुदलामात्यवरि हूति बेन्नी मे असन गुट रुपये लसुपाट सीनी दबा दिवस वेडपिल मेके मतक दबागन विल्मा आयतने विल्मा आयतने मेट्रिटोन हेत्तुंदट हेत्तुंद वेडिकरीम पनह वेडिकरीम दाह अतिरेक लाभ अकुपीन गणगदर बल मेट्रिक टन अणुदेवन अविलतिबिन मेट्रिक टन अणुदे आंडोट बदुअमिला कोटि हरस्यपन हरी आंडो बदि अहम करगन जनता सहने दुनपुड़ हे जनता असूपाटने एक्को आंडोट बद्दे अन्नो रुपयापन एम पारिभोगिक अंट असूपाट सीनी दिन्नो असूपाट सीनी आंडोट बद्दत्ने सामान्य गरु नियोजकता नायक तुमनी वसरगट अपि सीनी आनयने करन्नी मेट्रिक टन लक्षा है हमारा कुतर है बे मैं अक्टूबर मासे दहातुंग इंद सत्य विशिपहादक को सीनिया बद्ध आडुकरी में सीटर मैं मासे देखा है तुलते वेने कोटा देने टमात मेट्रिक टन लक्षा देखा टक किट्टू आने ने कर सीनी आने ने कर मिंती बना नए वर्ट फटा विंती बिनो काउर विन विंती बी सजात मौसी विन विन सेंगिला आयत ने दुन्ना व्यात मंगट अडुमिलट रसीम कियन एवगे गेवीम तमाय भाण्डागारे में गेवीम इतिबिन एनिसा आंडुव सत विशिपहा दक्वा बद्ध अडुकरानम रुपया लसुपाट सीनी देंड ओन रुपया सामान्य गरु नियोजकता नायकतुमनी रुपया लसुपाट सीनी देन्न तोगवेलेन दट असुवट देन्न ओन आनयन करुवा रुपयाल हेत्तपाट तोगवेलेन दट देन्न ओन तोगवेलेन दट देन्न असुवट असुवट दीप सीनी तमाय सिल्लर वेलेन दा रुपया लसुपाट विकुन अंकमति बेन मे अणुदाय अहिमी बधु कोटि हारस्य पण आंडूट लक्ष देखा कुनो कोटि दह दह समन कोटि दह बधु अहिमीनो रुपया बिलियन दहायक आंडोड बद्ध अहिमीनो मा की अन्नी आंडो जनता विनियम कल्पना करला बद्ध अहिमी कर जनता अडुमिल्ट सीनी अडुमिल्ट सीनी दिन अब अद आंडोट बद्धत्ने जनता अडुमिलट सीनीत्ने सिद्धवेलाती मुखद जावरम कर कुप्रकट खंडायम मे आंडो भाण्डागार बेडोन धन विनपार वलोलिन तमंगे गिदरट तमंगे व्यापारट हरवगन तिबिनो मिन्न मेक तमंगे द पार्लिमेंट इल्दार उकरे इल्दार उकरे उत्तर देन्नोन कौद मे कारक सभा अवस्था एवेला उत्तर देन्नोन बंदुल कुनवर द वेलदा मात्यवरे अदरंग उत्तर देन्नोन कौद मुदल मात्य महिंद राजपक्ष अगमतिवरे अहो राज्य मात्र अजित निवाड कब्राल आंड मंत्री वरी हे उत्तर दुने कौद मट मट उत्तर नुसाट पेरेरा मध्य साकत पार्लिमेंट प्रश्न की मट होरागे मध्य साकत विडकने मे तींद सत विशिपाट बधु अडुकर योजना जनाधिपति वे नुसाट पेरेरा मेकता मुदल धन्यवाद युतम साकत्या हिटियादान मुदल राज्य लेख राज्य मात्र साकत्या हिटियादान मे मुदल्ला मात्यवर साकत्या रूकड
තීන්දුව ගත්තේ නුසාත් පෙරේරා ජනාධිපතිවරයා තව නිලධාරි දෙන්නෙකු. දැන් ඒ නිසා මේ කෝටි බිලියන 10කට ආසන්න ප්‍රමාණයක් බදු අහිමි වෙනවා මේ මාස දෙක ඇතුළත. මම අහන්නේ කයි නැවත තමුන්වාසලගේ සියලු භාණ්ඩවල බදු වැඩි කරනකොට සමහර භාණ්ඩ ආනයන සීමා කරනකොට සමහර භාණ්ඩ ආනයන නතර කරනකොට වාහන ගේන්න දෙන්නේ නැහැ. කහ කුඩු ගේන්න දෙන්නේ නැහැ. මොටර් සයිකල් ගේන්න දෙන්නේ නැහැ. සුවඳ විලුණු වර්ග ගේන්න දෙන්නේ නැහැ. සමහර සමහර භාණ්ඩවල බදු වැඩි කර සමහර භාණ්ඩවල බලපත්‍ර ඉල්ලුවා. හැබැයි ඔක්කොම ඇස්සේ සීනි විතරක් 125ට අඩු කරේ යයි බද්ද. පැහැදිලි කරන්න. ඔක්කොම ඇස්සේ සීනි අඩු කරේ. පැහැදිලි කරන්න. අඩු කරේ මේ ගනුදෙනුවට. ඒ නිසා මේ ගනුදෙනුව මා දැක්ක ඊයේ ජනාධිපතිවරයා දූෂණ විරෝධී දිනේදී ප්‍රකාශ කරලා තිබුණා. අපේ රටේ දූෂණ ජනතාව අපේ රටේ සිදුවන දූෂණ ජනතාව ඉවසන්නේ නැහැ කියලා. අන්නේ ඉවසන්න බැරි එකේ කෝපය තමයි මේ ප්‍රකාශ කරන්න මතක තබා ගන්න. ඔහු දූෂණයට අනුබල දෙමින්, ඔහු දූෂිතය රකවරණය කරමින්, දූෂණය සඳහා ඉඩකඩ ලබන තීන්දුව තීරණ ගැනීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වෙමින් දූෂණ විරෝධී දිනේදී කියනවා දූෂණයට ජනතාව විරුද්ධයි කියලා. හොඳයි එක දැනගෙන ඉන්න එක. මම එතුමට කියනවා.